හිතුන අවදානම් තිින්දුවක් තමයි ගන්න කියන එක ඒ වෙලාවිත් යම් කසිකුසුවත් තිබුණ සමාරයටත් සමහර යෝජනවල්ලා. ඒ කතාකරතු අයාතක වර්තමා ජනාධිපතිවරඇතින්නවා තුමාගේ ලංඟ ඉන්න උදදිය මට කතාගලා අපි දැක්ක අවදානමක් තියෙන පනට ඇහච්ච දේවල්ඒ පෙන්න්නන දේවල් දිහා බැලුවම ආවනම් හුඟක් දේවල් කරන්න පුළුවන් ප්‍රශ්නය සමහරට අසාධාමය පුළුව. ඔහ කියපු කතාටික ඔුත් දෙක්ත දහුට අමත නගේ අපට ලංකාව ොකම ප්‍රශ්නෝ ි මසිින් පක්ෂේ. <seine Christmas> um, <princiiner> නොට කරු තවල දැන් සිද්ධවෙන් සම්පූර්න මේක වල්ජාලය බවට පත් ඒවක් යාත්ම කර ව හ ැක පක්ෂේ තුල තිබෙන දස පිබඳ ප්‍රශ්න උඩන මේක පිරු හු නායකත්වය පසුබැසන ජදප ක් න නකට ේ ප ්‍රාදාමයන් සිද්ධනන තිීදන පිපිරඒ කරට කරන්න න ඉම් බොලුවට කියන්නේ ජාතිගාන්ක් හදමහ මුදකිවට එතුමන් තිමටර පක්ෂ ජාතිකල ප නෙක්වක්. ි ාගතය කෙනෙකරේ ඒ වෙලාව හිටපු පනිල් ඇත්ත දැන් ඉන්න ගනිල් ඇත්ත.හොඳ ප්‍රශ්නයය මෙයා දැත්ත මෙයා දඇත්ත මේවගේ මමුස්සේක ම හිතවගේ දහසපුතන ඉඳටපුුවවා. යා කරන ආකාරය ගැන අපිට ඉදත් ගැටලු තිබුණා. රාජ පත්ස පවුල විසින් ඒගොල්ලන්ට හොඳ කෙන රනිල්ලික්‍රම සිහ මහත්තය කිය කන මේ ආර්ථිකය වට්ටපු පිරිසක් කන්නවවා. මේ සුබාධර්මෙන් ඇතිවිච්ච දෙයක් මේ න විියසන ඇක්නම මේ ආ්ඩ සම් කොි පංචා දෂනවලට සම්බන්ධ වෙච්ච දර දෙනටම දඩුවන් ලබා දියුතු ඒය සම්බන්ධ අපි මත දෙකගන විික්ෂත් ජාතික පක්ෂෙන් කැඩෙන්න්නත් ඒකත් ප්‍රධාන හේතුවක් වුණ සමානය බයන්නත් ඇති ඒවට විරුද්ව කතා කරන්න මේ නායකත්වයට පත්වෙච්ච හැමකෙනාටම මේ රට දියුණු කරන්න ඇත්තුවමනාවක් තිබුණ නෑ තිබුණ එකම ඕනාවක්තා බලය ලබා ගැනීම සහ මේ බලය තමන්ගේ ල වෙනුව කහමද්‍රාත්මත වෙන් කරන්න කියනක විතරයි ඒනායකන්ඩ තිබුණු ඔලු විතියෙන තිබුණන හද මේ යම් පිරිසක් ගක්ටන නිර්මාණයක ප්‍රහරන්ගේ ප්‍රහාරය මම දකින්න එක එක බලය සඳහා මේ යෝකු ප්‍රහාරක ගොට බවිරජ පක්සෂ මහත්්‍යගේ සන්ද කැම්පේනගේ සම්පර්ණයම ගොඩ ගිය සසාහරන්ගේ ප්‍රහාරයක් එක්කඒ එකනේ ඇත කතාඒ බලයලම් සඳහාම යෝකු ප්‍රහරයක්ඉන්න තමයි තාාවමය ෝක ඇත්තනැත හොයාගන්න බැරිවලා තියෙන කතාවස්න මේක බලය ලබා ගැනීම සොඳහා දියත් කරපු මෙම. අයබෝන් හිතවතුනේ තවත් අලුත් දවසක් කලුත් සංවාදයක් හදා අපගේ අරධිතය වෙන්නන්නේ අතහැරීම සම්බන්ධව මේ මොහොතේ තියෙන හොඳම උදාහරණය ඔහු තමන්ගේ පාර්ලිමන්තු මන්ත්‍ර දූරය. තහරිවා නගරාධිපති අපේක්ෂක දූරයක් වෙනුවෙන් නමුත් මැතිවර්ණය පැවැත් පෙන්න්නේ නෑ එනිසා ේ හ ද නග ද පපති ේක්ෂ දරේ කියනක සම්බන්දවත් මන්ග තන්න ැතිවර ති ාව අපේ සංමාධය සඳහා දාාවගිතය වෙන්නේ සමග ජන බල්ලවේගේ හිටුප පාර්ලිමෙන්න්තු මන්ත්‍රී ොජිබර් රහමන් අයිබ යිබව මොජිබර් අපි ගත්තුොත්හෙම දේවල් නිස අ ර නවා තමන්ට තියනෙක බඩාදකටයන්. හ ගත්තු ති ප ේෞ මතික මතාත ති ප ේක් ක හරි ඩ පර්ල ිමෙන්ට මන්ත්‍රක මතා දන තු පල තුක මද පලේ ඕ පලාාතේ මහයි මති අපේක්ෂකත්තේ. ඔබ ාර්ලිමෙන්න්තු මත්‍රක මතාදන නගරධදිිපති අපේක්ෂකගත්තයක් වෙන්න. දැන් මැතිවරනේ සම්බන්ධ දින මකවානු සම්බන්ධ දසකුත් නෑ හිතව නිෂ්පල වැඩක් කරේ කියෙල නෑ එහෙම නං මේ හිතුන්නෑ නමුත් මේ තීන්දෝ ගන්න කොට මට හිතුන අවදාානම් තිීන්දුවක් මයි ගන්න කියන එක. මොකද ඒවෙලාවිත් යම් කසකු සුව තිබුන මේ මැතිවරණේ තියනවද නැද්ද කියන එක. ඉින් සමහර තැන්වලද දේශපාලිනයක විතරන්න පෞද්ගලික ජීවිතවල තවදානම් ගන්න සිද්ධ වෙන.තින් මම ඒ අවදානම ගත්තා කාරණා දෙකක්හේද. එකක් තමයි අපේ පක්ෂ ආයකතුමාගේද නිහල නායකොට් එක සසාකච්ඡා කරා. මේ මැතිවරණය සම්බන්ධ මේ පළත්පාලල මැතිවරණ. අපිට ඉදිරි කියන ජනාධිපිති මැතිවරනන්නේ හරි පාලිමේන්තු මැතිවරණයට කලින් මේක අපි ජනමත විචාරණයක් බවට පරිවර්තනය කරගන්න ඕන. තොර මේ පවතින ආණඩුවට විරුද්ධගෝ ජනතාවගේ මත්තේ හා ඒ ජනතාව ආකර්ශණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ගමනක් සජබය හදන්න ඕනේ කියන එක. ඒක ඇදි කොළම නගර කියයන් ඉතාම වැදගත් ස්ථානයක්. ඉං ඒක මම කොළම නගරයෙන් පටන්ගන්න තමයි, කොළොම නගරේට නායකත්ය දෙන්න මං ඉදිරිපත්ව වනාා ඒ කාරණාව. ඊළඟ කාරණාව තමයි. විශේෂයෙන්ම කොළම නගරේ තුළ ජීවත්වෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්න ඔවුන්ගේ සමාජ ප්‍රශ්න රාශයක්තිවේෙන පෞගගේ කාලේ නොවිසිදුනු ප්‍රශ්ණ. ඒකට ඒතු වනේ විශේෂන්ම අනූහතරයෙන් පස්සේ. ඒ ඒ පරාජ ඇත්තෙක්ක තන්ද්‍රිකා මැතිනිය රාජපක්සලා බලේටාව රදු විසිේ විස්සකට වැඩා ඔුන් බලය කරම රටේ. ඉතින් ඒ කාලය තුළ කොළව නගරේ ජීවත්වෙන නාගරිික ජනතාවකි මූලික අවශ්‍යතාවයන් නූමනාවන් ඔවුන්ගේ අභිලාශයන් ස්ෂටව වනේ නෑ. ඉතින් මම බලාපොරොත්තු වන මේ නගරාධිපතිකාම තුළ විශාල බලයක් තිබෙනවා. ඒ බලය හරහා. නගරේ තුළ ජීවත්වෙන නගරවාසයන්ගේ මූලික අවශ්‍යතාවයෙන් ප්‍රශ්නටික ඔන්ගේ තරුණ පරම්පරාව වගේ මනාගතය ගැන හිතල තමයි මං මේක භාරගන්න ඕනේ කියල මේ මෙතනට ආ ඔබේ ඒ උත්තගේ තෙක්ක මුජුව මටයන ප්‍රශ් එකක් තියනවා. ඒකින් පලවෙනික තමයි දැන් අපි අම් අවස්ථාව අපේ තුදුම්පුුවක් දාන්නන්නේ අපිට අවාසිපිට්ටනය කනේ. එතකොට දැන් පොලමනගස භාව කියන්නේ දිගටම එක ජාතික පක්ෂේ ජයග හනකපු මානකලස භාව. සහ දස් විස්්‍යේ අපිදකිනො එක් ාතික පක්ෂි පක්ෂික හිර නුවක්විත SJB සජභ බවට පත්වයෙනවා. දැන් ඔබේ ඉදිරිපත්වීම සිද්ද නෝවනත් ජයගහන සබන්ධ සජබයට මංගතන කොළමනගලස බව සම්බන්ධ දිිගනිියාවක්ති බුුණුණෑ එතකොට මේක කොහොමද ඇයි ඔබේ නිෙෙනෙ කොතන් දා මොක්ද බලාාපොත් ව නිෙර ප්‍රතිපලය වැඩිකරගන්න අදහසක්ද නත්ත ජයගහනනි සම්බන්ධ පශන ඇතිබද කරුණු දෙ එකක් ඔබුතුමා කිවගේම එකක්ර මම ඉදිරිපත්වීම තුළ නේ නගරේ තුළට දේශපාලන නායකත්වයක් අපිට අවශ්‍ය වෙනවා. නහඟක් වෙලාට පෞග්්‍ය කාලය ය නගර සභාවට විශයෝජනාකරපුවාය හොගාක්කා අය දේශපාලන වට පිටාවකින් නෙමේ යාාවේ. ඒෙහින්ද තමයි අපිට මේ පාර ඕනුන එකක් ඔබුතුමා කිව්වා ජයක්‍රහණය වැඩි කරගන්න. ඒ ම කිවවාගේක ජනපත විචාණයක් කැටියට පරිවර්තනය කරගන්න අපිට මේ ැතිවරණය තුළ. ශාල නවරමක් ලබාගන්න අවෂථාවයක් තිබුණ මොකද ඊට පස්සේන මැතිවරන එකක මාණ්ඩ මාර්ුවෙන මැතිවරන හිද. හි මේකර දේශපාල නායකත්වයක් දෙන්න ඒකාරණාව ඊළඟට අපේ ජයග්‍රාණය තව වැඩි කරගන්න ඒවමනාඋට තමයිඒකදී දැන් ජනදිචාරණය බවට මේ පත්කරගන්න වනම් ඒ කොළ මරකස බහට පමක් සීමාවෙන් පුළුවන්ද හෙමනක් ඇයි බවිතකක් වෙන්න තවත් එෙමන ප්‍රධාන නගසභහලට ඔබේ තවත් බල පේක්ෂක ෝදාන තිබ. ඒ මේ මේ සම්බන්ධ සාකච්ඡාවල් යන අතුරතු දි සමරයටත් සමහර යෝජනාවල්ලාවා මේ ප්‍රධාන නගරවල තිබෙන ආයතනවලට තරන් කරන්න කියලා. ඒක තු මේ මංකැන ප්‍රාජිශ් සභා මට මටනේ ඒහඟට කොළො නගර භාවගේ තිබෙන ප්‍රධාන නකුභා නගර සභාවල්ලොලට තරන්කරන්න කියේලා මට මතකයික කණ්ඩායම් රැසීමක ද මේ වගිටික කොපි සාකච්ඡාාවන. තින් ඒකදී ප්‍රශය ම යි හොගක් අ පාලන තින් අඉංහල එන්ඩෙ ප යිති මේඒක ර කරන්න ති ඉතිං ඒ සමහරවිට ඒ කරුණුකාරණ ඒම පවශ්‍යය බිදල වනේද කියන්නේ ජනමත විචාරණයක් බවට මේ පත්කරගන්න අවශ්‍යනම් ඒ ඔබට විතකක් අවශ්‍ය වෙන්න බෑන පක්ෂයට අවශ්‍යන ඕ පක්ෂයට මේක අවශ්‍යය හින්ද තමයි ඒකත් කොළම නගර සභාව කියලක කියන්නේ ඉතාම වාාපිට වැදගත්තන ආයතනය හරි එතකොට දැන් ඊළඟට අනිෙකුත් ඇනොට දාම ශක්තිමත් අපේක්ෂක ඉදිරිපත්වෙෙලා ඉන්නවා. ඒකම පක්ෂය කල්පනා කර සමහරය සවෙච්චාවෙන් කැමැතිනම් ඉදිරිපත්වෙන්න්න ඒ තිබෙන ප්‍රධාන අයතනවලට තරන් කරන්න. ඒ අවස්ථාවත් ලබ දුන්න ේචාාව ටි පත් ව විත කද පලදි ම ඒක මාර්ත්‍යක දිීක සාකච්චාව නායක ර ප ම ච්ාාව ඉදිරිපත් වන ඒකද මංකේ අවදානක් ේෙනවාගේ අපි දැක්කයි කියනෙක මේක අවදානක්තියන මට මොකදහ ගක්කයි මට කතතා කරලකිවා. සහරය මටක කතාකලක පර්ලිමින්තුවෙන් යන්න එප ඔබ පාර්ලිමේන්තු සිටියයුතුයි. ඔබ පාර්ලිමේන්තුයි යනඒක පාඩුයි ජාතික මට්ටමේ දේශපාලනයට. ඒ ලංකාවන්නය කතාර ඉළට විදේශී රටවල්ලොල ඉන්නයි එකට කතා කර හැමෙක්ක නම කතා කරලගේ ඔබ මේ වෙලාව පාර්ලිමේන්තුවේ කරන ඔය කාර්යභාර්ය අපිට අවශ්‍යයි කියල. ඒවාගේම තමයි ඉතින් මම ල්පන ධදවීමම කරන ඒ කර අයත ත්ත ිතිව ඇතින්නවා. නෑ ජාි පාලමිති ර රක් කිය නමු තුම හට කාගේ ග වන ේ ජක් හැවන ඒක ක බදුවක් නෑ ව මගේ ්‍රතික්ෂ ග ක තර ංක නා ිපත්තු මට රා නා රපු. මේ මේ තැන් දෙකක්ති වුණ ඉතුමාගමැති තුමා වැඩයට පත්තු නාම ඊළඟට ජනාධපතිවර ඇතියට පත්තු නාම තුමාගේ ලඟ ඉන්න උදවිය මට කරාගල පෞද්ගලික ඉල්ල එකතු වෙන්න කියන නමුත් මේ තී නෑ මේ පෞද්ගලි කෞටුත් මට තොරතුරුතුන්න්නේ නෑ නමුත් අපි දැක්ක අවධානමක් තියෙනවා මේ මේක නොතිය ඉන්දීද කියන එක නමුත් අපි එකක් විශ්සාාසකර මේ රටේ ස්වාධීන කොමිෂන් සබා පිහදල තියෙන ඒ කොමිෂන් සබාවලට බලතර තියෙන තමන්ට තියර මේ මැතිවරණය පවත්වන්න. තිය උඩ ස්වාධීන කොමිෂන් සභාව මැතිවරන නාමයෝජනා කැඳෙව්වා. ඇති ඒ ඒ ක්‍රියාපටිපාටියත් එක තිබෙන විශවාසය උඩ තමයි එ මේකට ඉදිරිපත්යෙන්නාවේ ප්‍රධාන වශයෙන් මේක දේශපාලනික කාරණාවකුට තමයි තීන්දුව ගත්ත. ඒහයි මංක අවදානම්මක් එක ගත්තේ. අපේ ඊළඟ පින්ම පණන්න. මෙතන අපි ලොකු බලයයක් ගොඩ නගාගන්න ඕනේ කියනය අදසූට ඔබේ පලවෙනි මගේ පලි පශට ඔබ උත්තරය තිබම මේ මිනිසු ප්‍රශ්නටිත්තිව නාගදිකවගේේ පශ්ි සම්බන්ධ උත්තර හම්වෙලනය වගේ දස අපි ගත්තොත් එහෙම එකන්න ඉතිහාසේ පුර හමයි එක අවස්ථාව කැරදර ඔබේ නම යෝජන පත්්‍ර පතික්ෂේ පවීමක්හිින්ද උන සිද්ධිය අරන්න දිිකට මක්සත් ජාතික පක්ෂ තමයි බලය හෙබැවයි එතකොට දෙදස් දහටේ මැතිවරන්නේේද මංගිතන්ක පලාත් පාලන මැතිවරන්නේේදී. වර්තමාන ගදධිපති හිට නගාධිපතිය සබධ බත් කැපේෙන්ර ලතිේ පක්ෂ පක්ෂිකාය එක එජාපය දිගටම් බලය හිටියට පස්සෙත්ඒ ප්‍රශ්න ටුත් හම් ැත් දෙම නිසුන්ි නැ හෙමයි කොළඹ නගරය තුළ ගත්තොත් විශේෂයෙන්ම අපි බැලුවොත්තේම අනු හතර වෙනකං කොලඹ න විශාල සංවර්ධන ක්‍රියාදාමයන් ඒපුර වැසියන් ඉලකරගෙන සිද්ධ වුණ අනු හතර දක්වා. අනුහතරය බිඳවැටීමත් එෙක්ටම චන්ද්‍රිකා මැතිනයකි පාලනය අවුරදදුුවේ කොල්හක කාලයක් මහින්දරා පක් අෞුද්ය කොළහක කාලයක් හිළංහට ගෝටා ි රාජක් නාධිපැතිවරයා මේ දැන වෞරුදුමි දෙකහමාරක වගේ කාලයක් වුරුදු විපාකටගේ අසන්න කාලයක් බලය තිබුණේ ෆිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒ පක්ෂවලට. ඒ ඒ කාලය තුළද විශේෂයෙන්ම කොළඹ නගරය තුළ කරන්න ඕනේ සංවර්ධන වැඩපිළිවොලවල් සියලු දේවල් ඔවුන් අතෑරිය. මධ්‍ය රජ ැති මධ්‍යම රජ ැති න්නතකොටඒ මධ්‍යම රජය පැවත්වුණත් කොළම නගරසභාවට පත්තෙලාපු නගරාධිපතිවරුත් මෙතෙක්ක හිටපු අයත් යම් කාරය පටපාටියයක් කරලා තියෙනවා මන හැක කියන්න්නේ නෑ නමුත් මම බලාපපුර මම හිතන්නේ මෙොවෙයි තියෙන බලතලත් එෙක්ක මීට වඩා දෙයක් නගර සභා පැත්තිෙන් නාග්‍රික ජනතාවට කරන්න පුළුවන් කියන එක. එක ආන් මධ්‍යමමාණ්ඩේ ලය නැතිවුණක් ඉගැන්න්නේ මේක ස්වාදීනෝ වැට කරන පලාත්පාලන ආයතනොට ස්වාදීන වැට කරන පුුවන්. වෙන නීති පද්ධටයක් තිබෙන. තකොට ඒ නීති පද්ධතිය තුළ ඒ තිබෙන බලයත් එක්ක ඒ තිබෙන වටපිටාවත් එක්ක මේ කොළම නගරේ ජීවත්ත එන නාගරික පුරවැසියන්ගේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවනං. අපිට යම් ඇඟට දැනන වෙනසක් මේ නගර සබා සීමා තුළ ජීවත් එයන ජනතාව වෙනුවෙන් කරන්න පුලුව ෝකේ මුජිප අපි දකිනකත්තමයි හැඳදාම විපක්ෂි අපේක්ෂකයක් යම් ඇතිවරනක ඉදිරිපත් වෙද හැමදා මවුන් කෙනෙගත්වයි නොකෙරිච වැ ප්‍රමාණයක් තියෙනවා. ඒට කරන්න යන්න කියනෙක්. ඔයසාම්පදායි කතාවට එහා ගිය ඇත්තට මෙතෙක් දුරක් ඔවුන් කරගෙන ැවිල්ල තියෙනවා. එතන එහට මට ගන්න තියෙන්නේ වගේ ජනක් ලංකායි කොහවත් නැද ඒමන ම එකෙන් අදස් කළේ මම යෝජ් මම විශේෂෙන් ම කොළඹ ඉපදදුනේ ම කොළඹ හැදුනේ කොළඹප පාසල්ගේ. කොළම තම ෞද්ගලික ආතනකර රැක යාවක් කරේ. කොළඹ ජීවත්තයෙන්. ඒන මං මේ අවරුදු විසිපහක් මගේ දේශපාලන ජීවිතේ තුළ මම මේ තන්ද වි්‍යාපාරවල් ල්ොල්ල කොළඹ නගරේ තුළ හැමත්තැන්න්නට ම ගිහිල්ලකේනවා. ඒ ගිහාාම මට මිනිස්සු කියන දේවල් පෙන්නන දේවල්, ඒ මේ එකක්ුම මම දැල තියෙනවා මගේ කනට ඇහනවා. හි මම හිතනවා ඒ කනට ඇහෙච්ච දේවල් ඒ පෙන්න දේවල් දිහා බැලුවම මේ තිබෙන නා අගර සභාව හරියට හැසුරුවෝත් ඒ මිනිස්සුන්ගේ දීවිතෝල වලතියන ප්‍රශ්නෝලින් සියර හැක හත්තෑක ප්‍රමාණය ක පි විසඳන්න පුළුව ම ඔට අතක ප්‍රශ්න ගේගන්නනම් දකඔ ජාතික දේශපල සම්බන් දහසක්තිනේ ලංකාවේ ඔබට අනුව ප්‍රසස්ත වැඩක්ක පොහෙමනැත්තන් තමන්ගේ හැකය තමාන්ට තිබි බලය මන්ට බන සම්පත් උපරිමය පාවිච්චිකරපු පලත්පාලනනා අතන තියෙනද ටනුව එකක් හෝදකවති මෙහෙමයි මම කොළඹ නගර සභාාවක් පිට තියෙන පලාාපාන්නලා අඇතන බිල්ිබඳමට එහෙම රොකු දැනුවක් නෑ නමුත් සමහර තැන්වල විශාල වැඩකොඩසක් තියෙන පළාත්පාලන්නනාආයතන මං අහල තියෙනවා. නමුත් කොළඹ නගර සභාාවත් අපි ගත්තොත්තේම. විශේෂයෙන්ම හො නගරාධිපතිවරු හිටියා විශාල වැඩකොඩසක් කරලා මේ අඩුවාදෑම් ලාබී පවල්ලුව වෙනුවෙන් නිවාස පවා ගොඩ නැගපපුූ නගරාධිපතිවරු හිටිය තිහෙම කාලයක් මේ නගර සභාාව තිබුණා ති මම හිතනවා එහෙම එවැනිකැන්න්නේ මිනිස්සුන්ගේ ජීවිතවල පරිවර්තනයක් කරන්න මේ නගර සභාවට තියන සම්පත්තා අනිකුත් බෞතික සම්පත් එක්ක ශාලවැඩ කොටසක් කරන්න පුළුව. එති ඒක හරියට හඳුනගන්න එක කරන්න පුළුවන් ඒ එත් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ගැන දන්න අවබෝධයක් තියෙන විසුඳුම් ලබා දෙන්න පුළුවන් කෙනෙක් තනට ආවනං හංගක් දේවල් කරන්න පුළුවන් කියන කමයි මගේ විස්පාසේ මේ ප්‍රශ්නය සමහවිට අසාධායන පුළුවන් නමුම අපි දකිනවා මැතිවරණය අවස්ථාවේදී. බොහෝ විට අපේක්ෂකයන්ගේ කතාවක්තමයි මේ ප්‍රශ්න ඔවුන් හඳුනාගෙන තියන උත්තරය දෙන්න දෑස්වදාමගේ වගේන්න කක්. ඒක චන්තයෙන් පස්සේ ඔබ ටද්දකී මැති එක නැති වෙනකෙන ජාදීපතිවරන වලදී ජනධීපති අපේක්ෂය පබවා දස් පාල මත පේ ජතිීපති වන්න කොට හු කියපු කතාටික අහුත් දෙක් තර ෙහට අත වෙනන වගේ ගක්කෙනවා මැතිවරන්නේ කලින් හිටපු දේශපාලක සහ ඇැතිවක්නින් බලට පත්න දේශපාලකයාට අතකයි භූමිකාදක මාතුුවන්න කොතරෙ. හ ්‍රශන ලකාව න ොකම ප්‍රශ්නෝ කන දැන්ේ බලේට පත්තුනාාට පසේ තමන් කියියපු කරපු දේවල් ගැන මතකයක් නැතිවීමේ වර්මමාන ඇැ තිවවෙලා තිනේ ප්‍රශ්නය නිිකම සිංහම ඇත්තුමාවා විපක්ෂ හින් ොට කරපු කතාවල් නෙමේනීමේ දැන් සිද්වෙන්න හොඳයි. නමුත්තිතින්ගේ අපි හිතන අයිතගනේ තද සාමාන්‍යෙන් දේශපාලක්ඥයක්ට තියන වගකීම තමයි. තමන් කරන කාර්භාර්ය අවබෝධ කරගෙන ඒ බලය ලබාගත්තට පස්සේඒ ඉස්්සකිරීම හා කරවීම සඳහා තමන්ගේ කැපවීම අවශ්‍යයි. තින් එවැනි කැපවීමක් එවැනි ඕමනාවක් නැතිවනම ඉතින් සම්පූර්ණම මේක ල් ජාලය බවට පත්ව ප්‍රේශතාත්මක ත්තම ලංකා දේශපාක ත මන් ැ රු පැල දව ේද. ඒ හරි නැත ම ම පෞද්ගලි කීතන අපේ රටේ දේශපාල නායකෝ විශේෂෙන් මෝ ජනාධිපතිවර වුණා ඒක මැත්තිවර වුුණ අය මේ පෞ්ගිය අවුරුදු විසි පහ තිහැක තුළ කාලය තුළ අපි ගත්තත්වයම ඒගොල්ලෝ ඇත්ත ඒගොල්න්ගේ පෞද්ගලික නායපත්‍ර නැතුව රටේ ජනතාවගේ න්‍යායපත්‍ර ඒවා ක්‍රාත්ම කරන්න මිට වඩ රට හොට ැකර තියන තිබුණු. අපේ පක්ෂ දේශපාලනතේ ම නගරේ දේශපාලනෙ ිහිල්ල. ද පහක් සි ාග තියක අසන කා යක් න තකොට ගතු තුනක් යක සිි්‍ර දස. ව ඉ න න ර න න ම ක් ාතික පක්ෂක එක න දත් පහ ජනදි පති තිවරන ම ක් තික ක්ෂ න එකතු වෙලා දෙදස් හය. ස ති ර ර සං ෝජන ්‍රතිෂ න ළ දස් න ම ලත් ාව. දෙද හ පල භාවටන දෙදස් ොහි මම जाති ක්ಿ ැක කොළ ං යි වර ට පත් . පහළවේ මැතිවරණ जाය ග්‍රණ करන දෙද විස සමගධන පලවගේ මැතිර ර ප ම න. බේ ජීවිතේ ෙේපා ජීත අහු පහලකට ටතු කාලක ෙනනාක ව න ක්කමසි හ ල ම හු පල කි ජිතුව දසම හත්තු නක්ක ඉතිහාසයක්තිීම බට නාකෝ දෙන්න වෙනමගත්තත් නැත්තං එජාපේ ස සජභ කියලහ වෙන ගත්තත් මේ කන්දකුත් දෙක අතර කරදක දෙකක් කියන්න බයි පක්ෂ කාතර තිබට සමානකම් මනාද සමානකම් මනාද. මෙහෙම සමානකම් අසනාමානකම්වලට වැඩිය අපිට ලේසිකට මේ ප්‍රශ්න උත්තරේ හයාගන්න විශේෂයෙන්ම එක්සත්ජාතික පක්ෂයට තුළයි ඇයි මේ සමගිජන බලවේග එලියටාාව කියනේ කරවාඒකෙ අතරනම ඒ කරණාව ඔබඇතු ගොඩක් පිරි පැදදිලික තියෙනවන ටතින පශ්ටේ දැන්වතමාන මේ මොත ගත්තම. මේ මොහොතේ සජබ සහ. මේ ොතේ ජාපය අත්තු ගත්තම මතවාද වෙනස්කම් තියෙනවාද. තවාද වෙනස්කම් තියෙනවා මතවාදී වෙනස්කම් කියලකන්නේ දැන් අපි බැලුවොත්තේම විශේෂයෙන්ම සමාජ මේ පරිවර්තනයක් ගැන එකන්නේ මේ රටේ තිබෙන ද සිිස්ටම් චන්ජය එකක් ඉල්ලන පෞගිය කාලි පුරාමයේ වෙච්චයේ මරගලය ගැන. ඇත්තටම අපි සමගිජන බලවේගේ හැටියට අපිේ සිිස්ටන් චන්ජක ඒවගේම මේවෙන්න ඕනෙ දේශපාලන පිරිසංස් කරන ගැන වෙනස්සීම් ගැන ජවිදාක ජනාධිපති ක්‍රමය පිළිබඳව. ඒ සියලු කරුණුකාරණාවල් අපි යම්ියම් තැන්නොල දික් සද්ජාතික පක්ෂත් එෙක්ක ඒ තිබුණ අදාහශ එෙක්ක වෙන අදාසට අපි තල්වෙලා අපි ඉන්නේ. සමානකම් ආර්ථික පැත්තෙන් සමානකම් හැටියට අපි ගත්තොත් ඉතින් අපි කියන්න පුළුවන් අපි දිගොල්ලම්ම විෘත සමාජය බෙරඳ පොල ආර්ථික ක්‍රමයකට යනවයි කියන එක. ඒක තුළත්. අසමානකම්තියන අවිශේෂයෙන්ම දැන් අපි ආර්ථිකය පැත්තෙන් අපි කතා කළත් අපි ගන්න ඕන පෞද්ගේ කාලය පුළන් අපි සාකච්ඡා කරේ අපි සමාජය වෙරඳ පොල ආර්ථිකයක් තුළ අපි මේකැන්නේ. මේ අන්ත දැනවාදී ආර්ථික තත් එකට යන්නතුව. මැද තැනකයිද මේ ආර්ථික හසරුවන්න්න ඕනේ එකෙතුළදී රජයේ දායිකත්වය ලබා දෙන්න ඕනේ කියන ස්ථාවරේ තමයි අපි දිගින්දිකටම දරවී. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය අපි ගත්තොත් දැන් සාමාන්‍යෙන් දැන් දැනට ඔය දැන් මේ අයම් මෙ එකකත් එකක් වෙලා තියෙන කරුණුකාරණා බැලුවම විශේෂයෙන්ම අපිට පේනවා අන්ත දක්ෂිනාංශික මේ ලයින් එකට ඉඳන් තමයි ඒ අදහස වැඩ කරන්න නමුත් සමග ජනබලවේගේ හැමතිස්සම කල්පනා කරන්නේ අන්ත දක්ෂනාශයක තැනකට යන්න නෙමයි රාජ්‍යසාභාගිත්‍යත් එක්ක සමහර තැන් නොලදදි මේ ආර්ථිකය ගඩනගන්න ඕනෙ කියන අදහසේ තමයි සමගි ජනබලවේගේ ඉන්න. අපි ගත්තුත් විවාහයක් සිද්ධවෙද්දිත් කාන්තව ස පපුෂයාතක තියෙනවා පරස් පරතරාවයන්. එතකොට හැරැයි. න්නර ඒ එක මිතියක්හදාගන්නවා අපි දෙදනාගේ මේ හපත් වෙන්ෙන් අපිකටින් නඕන මේකෙ ගත්තුොත් එෙම වු පරස් ප්‍රදාවයන් තිබෙනවා නමුත් ඔබට හිතෙන් නැද්ද එක හුීමක් එකමුතුවීමක් වෙනුවෙන් සමානකංසාහ අසමානකං අතක වෙන ගත්තුවොත් වැඩිපුෘතිය සසාමාකං කියලා හිතෙන්නත් හනකම් තියෙනවා ද ම කතමක අප දැන් ඩිපොතිය සමගම සමගේ ජනබාලවයගේ ආරම්බේමයි ති එක් ස ජාතික පක්ෂය තුලනේ ඒකෙදී අපි ප්‍රතිපත්ති මේ වශය යමම් වෙනස් කරනු තිබුණ අප යොක්කම එකට වැඩකරානේ තිය වැඩ කරලා විශේෂින පක්ෂය තුළ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදහා පක්ෂය තුල තිබෙන නිදහස පිළිබඳ ප්‍රශ්න උඩන මේේක පිපිරවිඒඇතරන පුද්ල හන්දේ පශ්යක් නේ ුව. පුදගල ද්‍ර ්‍රශ්න ග නි ක සිහක සාධකය ඒවෙලාව ජාපයන් අයි නා නං න හනායකත්වයෙන් පසු බස්සනම් සජපගලක් නිර්මාණය වෙනවාවට න කට නිර්වාණ තක තනි දල බඳ ග ඒ පුද්ගල සම්බන්ධ ප්‍රශ්නය කුණට පක්ෂේතුල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂයේ ක්‍රියාදාමයන් සිද්ධ වනේ නැතින්දනේ එක පිපිරිවේ ඕ ද ඒගනේ දැඇත්තරම ැ පක්ෂ තුළ පක්ෂ නායකත්වය තෝරා ගැනීම පක්ෂයේ අනිකුත් තැන්වොලට මේ මන්ත්‍රියෝරු පත්කරනකොට ඒ සුකේ ක්‍රියාදාමය තුළ පක්ෂයේ බෞතරයක් දැක්කේ පක්ෂය තුළ එම ප්‍රජාත්තන්ත්‍රවාදීව ක්‍රියා කරන්න පුළුවන් අපවස්ාවක් කියන හිද. ඉති ඔබතු මාද න ල්ලි්‍රමසිහ මැත්තුම අනුවහත්තර ද වරු විසි පහක්ට විසිහයකට අසන්න කාලයක් පක්ෂ නාකත්වය දරාගෙන තිබෙන. ඒක තුළ හැම තැනකවදීම යම් යම් ඇය පක්ෂඇත්තෙක්ක ග්ටන ඇතිවෙලා පක්ෂයෙන් එලියට ගියක ඒතිහාසේ පුරාම සිද්ධ වෙලා තිබෙනවා. නමුත් මෙවැනි මේ පාර තමයි ඒ දෙදහස් ධානමේ විස්සේ. තමයි ඒක කණඩායමක් හැටියටම ඒ තීන්ද ගන්න සිද්ධ වනේ පක්ෂය විසින් මේක් තිබෙන ප්‍රධාන සභාවල ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගැනීමට තියෙන හැකියාව වැලැවීම උඩ තමයි ක්ඩායමක් හැටියට තීන්දුවක් කරගෙන එළියටාවේ ඔබ ස්වාස කර නො බලදේශපාන දිීම තම බය ලබා ගැනීම දති සදාචාරයක් පක්ෂකට තියන්න ඕනේ කළලා පක්ෂ ක හෝ නායකෙකු. නිර සදාා සීමාව කොයි විදිහ ඉතින් ඒක එකක් කෙන එකඒක සීමවල් හදාගන්නවවා මනංහිතන්නේ බලය ලබාගැනීම වෙනුවෙන් අවම තම තමන් තමතමන්ගේ යම් කිසි සීමා රාමුවක් කදාගන්න ඕේ සදාචාරාත්මක පැත්තක් තියෙන්න්න ඕනේ මංග ඔපකල්පනයක් කර නොම ඊළඟට පාර්ලිමෙන්තු ැතිවරණ ආවොත් එහිදී සජභය පළමු වැඩම චන්ද්‍රමාණයගත්ොත්. සජිත්ත්‍රේ මදස්ස අගමැති දදුට පත්වුණොත් ව ආය නැවත ඔය කියන ඔබ ඇතුළු කණ්ඩායම ඉවත් වුණු ඒකා ජිපති එමනැත්තන්ර පක්ෂේනි දහස් නැතිකර මනුසයක් ජනාජිපති අගමැති සංයෝගයට යන්න පුුවන්න්න ඕඒ මෙහමයි දැන් රටේ තියන දේශපාල වාතාවරණයක් එ යම් කිසිආකාරේ දේශපාලන එකගතාවලට එන්න පුළුවන්ඒ එවැනිකාර ඒඒ වනිදත් ඇතිවන්න පුළුවන් පක්ෂ තුළ එකගතාවලට එන්න බැරිහින්ද ඔබලා වවෙෙන් වෙලා රාජ කකිනකාරන වි නවතික තාවත ෙන්න්න පුළුවන්. දැම ආන්ඩු පාලනදී යම් පෙරමුණක් හැටියට වැඩරන්න යම් ප්‍රතිපත්තිේක දවල්ට එන්න පුළුවන් ඒ ැ ගටල ක්නෑ එක් ජාතිි පක්ෂ එකකතු වාද ද න න න දගත් ද දගත්තවෙලා තිෙන්නේෙ මේ ආණ්ඩු පාලනය ඉතිරියට ගෙනයන්න අපිටයි ජනාධිපතිවරයටයි සජබෙටයි ප්‍රතිපත්ති මේ වශයෙන් එකඟ වෙලා ්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියෙන කාරණාවනි එතනදී මංහිතන්නේ බොහ දුරට එකවෙලා ස්සරහට වැඩ කරන්න පුුවන්කමක් ලැබේ ප්‍රතිපර්තිකාරණාව්ඩ. ඒකදී මම අදස් කරන්න අප ඔක්කමගේලෙ පාටම එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන එකනෙමේ. ඒක අන්නේ රාජ්‍යබාලනය කිරීම සඳහා යම්කිසි ආකාරය එකඟතවල් වූ ඒතාව ඒකගතාව මැතිවරනයකින් පස්සේ ඔබ කියන්දට පුළුවන් නං. මේ මොති බැරියයි. මෙහෙමෝතේ ති මංහිතතාන් එහෙම වම සාකච්චාවල් එහම යෝජනාවල් ඇවිල්ල නෑනේ දැ මෙහෙමෝතේදී විශේෂෙන්ම දැම් ජනාධිපතිතුමා ඉන්නේ පොහොට්ටුවේ සහයෝගයාය ආධාරමත ඉන්න. ඉති අපි විපක්ෂන්දගෙන එතුමා ආදරල්ලුවත් සයෝගේෙල්ලුවත් අපි විපක්ෂන්දගෙන අපිට කරන්න පුල නම සයෝගයක් පි ලබාදීල තිබෙන විශේෂන්ම අයම ෆේක කාරණාවදිියවත් අපිකිසි ආකාරයේ ඒකට බාධාල්ල කරෙත් නෑ ඊළට පාලිමේන්තු තුළ. ඒේෂෙන් දල් කාරක සබාවගේ අඒ සබාාවල්ල සබාපති කමමාර ගෙන විශාල සයෝගයක් අපි ලබා දුන්න. ති හ මෝතේද පාර්ලිමේන්තුව තුළල රටේ හපත වන්වෙන් ජනාධිපතිවරයා ගන්න තීන්ද තියෙනව වනන් ඒගැන අපිට කිසි ්‍රාධිපතිවරය නිල වශය ජතිකන්ුවක් සඳහ දනක්කරු. ඒම කරා ගීපවතාව ඒ කරට කරන්න නෑනේ ති. ඒනිගම් බොලුවටනනි කියන්නේ ජතක න්ු හදනෙ අපි යෝජාවලිය අද වන්නන ඒ යෝජනාව වල ජනාධිපත්තුවා ැලව ෑන. ඒෙ තිකිවේ පාලිමේන්තුවම අපි ජාතිකආණඩුව බවට අපි පත්රමු. අපි නිශ්චිතැිනට ඇැමැතිවරු නිචි ප්‍රමාණයක් පත් කරගමු නික්්චිට කාලයකට කාලාරාමෝකට මේ ආණ්ඩුව යමු ඊලන් පස්ස අපි පාර්මේන්තු ඇතිවරණයක් ඇදඳවල ජනතාවටට වරමා මේ අවස්ථාව ලබාදමු තමන් කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඒ තිබෙන යෝජනාවලයට එකඟත්තයක්කා වෙනෑනි ජනාතිපදිතුමා ජාති කාණ්ඩුව හදමහම කිවට එතුමාන් තිමටර අපි පක්ෂ ජාතිකල ස් පතච දෙෙක්. ි බගත්ත කනෙකර ඕක ජතිකකාන්ඩන එතකොට අපි දත්තත්තහෙම දැන් ඔබේ කලින්නායකැනවර්තම ජති ප්‍රතිවර ඇතමයි ජාතන්තවාදය මාධ්‍ය නිදහසස්වාධන කොමිෂන් සබහාවගේ දේව ලංකාවේ මැතිවරණැනෙ දශපාන තුට ගේන මත දශක ගත්ත හැබැයි ඔහුම මේවෙද්ද ඒහි පතිවතුුද්ද භූමිකාව නිරූපනය කර මර්ධනය නියෝජිතයක් බවට බොහොවිට ඔහ පේන තියෙනවා. ඇත්තටම ඒවෙලා විිට පු අනනිල්ද ඇත්ත දැන්න පනිල් දත් හොඳ ප්‍රශ්නයක්යක ඒේකර මත් වේ දැන් තුමා ාර්ිමේන්තු තුළ විපක්ෂ මද්‍රීවර ෙට ඉන්න තාා කරපු කතාවල් දයනවානේ. ඒ කතාවල් ෙං අරගෙන කියව බැල ල් ප්‍රශ්නයක් න ි සිංහලදක. එයාද ඇත්ත මෙයාද ඇත්ත ඉති ඇත්තටවෙ යාගෙන්ම තමයි අන්නොනේ ඔය මාද ඇත්ත යාද ඇත්ති කියලා. හරි එ ම කියන එක තම ද මේ රටේ ඉී ලකුම් ප්‍රශ්නයක තමයි මේ නායකෝ තනතුරෝලට ගියාම බටේකල පුටුව වාඩියවුණනට පස්සේ තමන් කිව්පු දේවල් කරපු දේවල් දබදුම හොද කතාවක්කිව කොමිෂන් සභාගෙන්, කොමිෂන් සභාගෙන අපිට මදකයි එදාස් පාලවය අන්ුව තුළත් අපේ සහර මන්්‍රයෝර විරුද්ව ක මැත්තුම. කොමිෂන් සබා ඕන කියලම තමයි හිටී. අන්තිමට මොකද කර කොමිෂන්ස් අපි පත්කරපු කොමිෂන් සබා අප විස්යක් නිසන් සෝදනයට චන්දදීලා අපි ගෙනාපු කොමිෂන් සභාව අන්තිමට ජනාධිපතිවරයා විදාායික බලය පාවිච්චි කරලා දන් ඒක නිශක්‍රිය කරලා තියෙනවා. හරි ඒේකමෙන් ගැටලුවේ ඉතින් කොහොද එහෙම මොකද මේගුල්ල මේ රට ජනතාවට දෙන ආදර්ශය පනිවිඩ. ඔ ඔබේ කලින් නායකවීම සම්බන්ධව ඔබට තියෙනවා දෙරග මේකග මොසේක ම හිටව දහකපුත්තුන පුුවවා. හමයි ම ඒතුමායික වැඩගරපු කාලෙ එඒතුමාගේ ඉගෙන ගත්ත දේවලු තියෙනවා එතුමාගේ යම් යම් කරුණකාරණා සම්බන්ධව දැනුම සම්බන්ධව යම් විෂයන් සබන්ධව අපි හත් දේව ලිනගත්ත. නමු සමර තැන්නොලිද ඒතුමායි ක්‍රියා කරන ආකාරය ග අපිටදත් ගැටලු තිබුණා ප්‍රශ්න තිබුණා ඒවා මේ නොතිබුණා නෙමේ. නමුත් අපිට පේනව දැන්ග විශේෂයෙන්ම දැන් එතුමා දැ ජනාධිපති වුණාට පස්සේේ අපිත්තෙක්ක සමාර තැන්නොලදී කිව්පුකාරණ එතුමා මේරටේ ස්වාදී නත්ත අධිකන්න ස්වාදී නැත්තය යි කොමිෂන් සබා දරලරටේ යහපාලනය ආර් මීතියේ. මේ ආධිපත්ය හදන්න වනෙකිීපු කාරණ ගෙන දැන් අපිටත් ප්‍රශ්නයක් ඇතේලා තින ේතුමා අපිෙක්කම කතාකරපු දේවල්නේ දැම්මි කරන ගර. අපි ගත්තොත් මසිිප අරගලය අවස්ථාව සහ ටාසන්න කාලයේදී තෙල් පෝලිින්ගරම නිසු ඇරුණා ඉළඟට විදුලිය අ කණ්ඩව ලැබුනෑ ගෑස් තිබුණනෑ පශ්ටිකත් තිබ්බා න සම්මාජය. ේදි පක්ෂ ේදයක් නැතුව ගත්තම මොනයම් හෝ ආකාදයකින් වර්තමා ජනතිපත්තිවරය යම් යම් උත්තකටක් මෙක දී තිය උත්තර සම්බද ේශෂන තියනපු. මේ සබඳු මොක්දයකෙන් ඔබේ පක්ෂයෙන් ඕන කෙනෙක් මේ නායකත්ය ලබාදීමම සම්බන්ධෝ යම් කිසි ප්‍රසාද යක්තියනව. නැ මේ නායත්ය එතුමාට ගොල්ලො ලබා දුන්නේ ඒගොල්ලෝ කල්පනා කරා විශේෂෙන්ම රාජ පක්ෂ පවුල විසින් ඒගොල්න්ට හොද මක් න රනිල් ලික්‍රමසිං මහත්්‍යයා කියනෙකන නි ිකරමසිං ැත්තුමාගේනක තම ඉොල්ලො කල්පනා රල ඒතුමාව පත් කර. ඒෙම නතු ද ඒතුමාලාගේ පක්ෂයේ උදවිය හිටයනේ ජනාධිපැතිවෙන්න ආසාාවෙන් අගමැති වෙන්න්න ආසාාවෙන් ඒම කාටවත්්‍යය අවස්ථාව ලබා දුන්න නෑනේ හතවරදක් අපිත්. ගෝට අපේ රාජපක්ෂ මැත්තුම ආරාධනා කලාම අපිත් සාකච්ඡා කලා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. තෝරද අප වැඩේ සාකච්ඡාවට යන ගමන්. අපිත් යම් කිසිආකාරය අපේ අරමුණු හා අප ඕමනාවන් අපි පැදිලුවකිවවා මේ විදර තමයි න්න ඕන කියනගේ. නමුත් ඒකට ප්‍රතිචායක්කා වෙන. ඒ ප්‍රචාරයට වඩා මංහිතන්නේ විශේෂයෙන්ම රාජපක්ෂ ඔරුන් තීරණය කලා හොඳ හොඳම මේ කෙනා. ම වික්‍රම සිං මැත්තුම නක න් න්දු ගේ ීන්දුරදමයි ඒතුම ආ ඒකගෙන අපිට ගැටලුවක් නෑ නමුත් දැන් අපි බලාපොරොත්තු වෙච්චදේ දැ අපි අපි කිවේ විශේෂයෙන්ම දැන් මේ ආර්ථිකය වට්ටපපු පිරු සක්කයෙන් වානේ දැම මේක සබාධමෙන් ඇති වෙච්ච යක් මේ ක්න ියන ක්මේ පට ඒක වැරදි තීන්දු උඩ. ගත්ත වැරදි ක්‍රියාමාර්ගවඩ මේ ඇතිවෙච්ච වියසනෑගේ තොකොට මේ ක්‍රියාමාර්ග ගත්තා හා මේ ආන් මේ වාර්ථිකය මෙතන් තල්ලු කොර පුදවිය සම්බන්ධ වින් තීන්දු ගන්න ඕන කියන එක. අපිට පේනනෑ ඒ සම්බඳධව තීන්දු ගන්නවා ඇගලා නමුත් අපි ස්ථාවරේ දැඩිවහිටිය. හරි අනිත් එක තමයි අපි විශ්වාස කරනවා මේ විනාසේ ඇතිකරපු කට්ටියටම බෑ මේ ආර්ථිකය ගුඩට දාන්න. එහෙම ලෝකයේ දියෙම් එක එක ගැන කතා කරාම අයෙෙන් එක එක දෙදස් විස්සේ. අපේ අපිකවා අය එකෙකට යන්න කියලා. ඇත්තන මේ දෙදස් විස්සේ හොහිටපු ආණ්ඩුවය උ දෙවිය අය එකෙකට ගයාාන්න මේ අර්බුදය මෙ තරන්දුරට එන්න නෑ. හරි එතුොට මේක පමාවීමට තමයි මෙච්චර අර්බුදයක් මේ ඇති වුණේ. තොවට අපි මුොල ඉන්නම්මකිව්වේ දැම් මේ ආර්ථිකය මෙච්චර විනාශයක් ඇතිකරපු දෙවිය. ච ර තුල වියසනයක් ඇතිකරට දවට බේ රට ගොඩගන්න ඒකදම අප නිර ජනමයක් නමතකට අනන්න යනමතකට නොයායින්න කාලාල සීමාවක් වෙනකක්ම් පාර්ලිමේන්තුවේ බහුතරය පොහොට්ටුට තියෙනතාක් කල් ඔය කියන වැඩි කගන්න පුදුවන්. ප පහට්ටුවට ඔයයි කියයන බෞතරය තියනකම් බතුමාකිවගේ ්‍යස්ථාමය ගැටලු තිය නමු එදත්ත වල පාලිමේන්වේ බෞතරයක් කැනතිම් පාලිමෙන්තු ස්ුරණ තිුණ න අවුරද් දෙක මාර්ට කලින්ත් ල ව ැම න තව පොට ත්ක් දැනට පාලිමේන්තය මන්ගන්න විපක්ෂ අනු නමක් සීියක් වගේ වාඩි වෙලා ඉන්නවා. තවම බ ව බ ත රලිම න් තියන නමු දැ පුල පාලිමන්තු ර න්ක න දැන් එක වුද මර පවු ල වරයි දන් ජනාධිපෙත්තුමමාට බලය තියනවා ති අපි කියන්නේකයිද. දැන් දැන් මේ මේ රට විනාස කරපු උදවිය මෙතන තියාගෙන කවුරුවත් එන්නේෙ නෑ. මේක ස්සරට තල්ලු කරන්න මේකට උද් කරන්න මේක ායෝජනය කරන්න ඒක අපැි හොලෙන් නමතිවෙ මේක වෙනස්වෙන්න ඕන. මකද ජාත්‍යන්තරයට තෝන යම් කිසි ආකාරය විශවාසදායක කොන්ෆිඩසකක් ඇතිවෙන්නඕන අපි රටේ ආ්ඩුව සම්බන්ධ ම කියනවා ආ්ඩු සම්බන්ධම කොන්ෆිඩස එකක් නෑ දැම ගුල්ල ඇම තවර කියරවන එන්න කියන කවුරුත් වෙන්නේනේ. එමන්න එම කොන්ෆිඩන්ස එකක් නෑ. අයි එක ක්‍රියාපටිපාටිය වෙනයි. නමුත් මේ පවතින රජයේ පිරිිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට මේ ඇවිල්ල යෝජන කරන්න ගණු දෙනු කරන්න යම් විශ්වාසයදාය තත්ට තත්ත්යක්ත් තියෙන්න්නේ පැ. ඒම විශ්වාස දාක තත්ත්වත් ගඩ නැගිල නෑ ඔබ කියන මේ ආර්ථිකේ මේ වසයට ගෙනාපොට දඩුවන් දෙන්නවට.ඒටම මංි තන ඉල්ලා සිටනකාරනවා හැම අපි ගත්තම ඒ සඳහා වඩාත්ම සුදුසු කඳවුද විදිහට ඔබේ කඳවුර පරයා NP එක සම්බන්ධව මතවාදී යම් නැබදුවක්තිෙන එකන සජබය ආාවට වඩ N අවත්න රාජ පක්සෂලට හරි ඒ දූෂිතයන්ට විරුද්ධව දඩුවන්කදයික. ඇ සම්බන්ධ ඒම ඒ මේ හිටන්නේ. එකමයි ඒ හිතිවිල්ල එන්න නිදහස් පහල නිදස් ධහනමේ කාලදී මිනිස්තුු නිදස් පහලවේ චන්දයයක් දෙනවා පැවති පාලනය ෙහිට දෂිතයන්ට දන්ඩුවන් දෙන්නක නමුත් එඒහි කිසිදු ප්‍රතියක් මිනිසුන්ට කු පහකට පස හම්බණ. ක ඒ සබන්දවවි මිනිස් පූල ගමනයක ඒන ැකදීද අයි සජභබාවත් වෙන්න දස් පහල ද ධානම විච්චදීමයික ඒක මකව ොලයි මද සජබයෝ ඇති වෙන්නත් කරනු රණා කීපයක් මංකිවූවාන ඒකෙන් එක කාරණත්තාමේ දෂණ වංචා සම්බන්ධව දෙදස් පහළවේ ඇති විච්චයේ ආ්ඩුව ඇලිමෑඩිග අතියකෙන් ක්‍රියා කිරීම. හරි හරිම දුරවලදාවක තමයි ක්‍රාකරඒ එක අපිදන්නන ආන්ඩු තුල පින්දීම තුළ අපිට තනුුණනේ සමාරය කොහොමද. සමාරය ආරක්ෂා කරී කියලා. එතකොට ඒඒවැනි කාරණා තමයි ම උපතුමාරත්ක වේ සජබය කියලා අලුත් පාදශාලන ප්‍රහයායක් පක්ෂයක් බිවෙන්න කාරනාවක්. එහින්ද සජභය අපි පින්වාඔ විශේෂෙන්ම දෂණ වචා සබන්ධ මංහිතන්න අපි දනට පාර්ලිමින්තුවේ අලුත් නීතිරාමුවක් අපි ටේබල් කරලා තිබේ පාර්ලිමින්වේ පනතක් හදන්න අදූෂණ වංචාව නැති කරන්න ඒ පැත්තෙන් සජබය ඉතාම ඉස්සරහැන් ඉන්නවා මේ වංචා දෂණවලට සම්බන්ධවෙච්ච සසිවරධනාටම දඩුවන් ලබා දියුතුයි ඒ සම්බන්ධ අපි මත දෙක ගැෑ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩන්නත් ඒකත් ප්‍රධාන හේතුවක් වුණා ආණ්ඩුවේ තුළ අපි ක්‍රියාකරපු අපේ නායකෝ මේ සම්බන්ධව හරියට ක්‍රියාකරේ නෑය කියන කාරණාව. ති ම හිතන්නේ නෑ ඉති ඒහින්දා අපි ගැනත් එහම බල එක සාධරණයි කියලා. හැබයි ජතාව පැත්තෙන් ගත්තොත්හෙම සම්බන්ධ අපි කියපුළ දසාධාරණයි කිය. මගේ න ට ම කියය ටවා විවරුතු බලන්න කියන ක මංගේ කියය ශේෂ ද මක ජන ලවයගේ බීවීමට යතු ප්‍රධානු කරුණ කාරණා ගැන බලනකොට. අපිට ඩං කිසිම ඕමනවන්න කාවත් ආරක්ෂා කරන්න මං සාවය නදයත්වීම කරන්න කියැන රන්ජවාාමනනාක වරක කියන ක්කම යාද මල්ලික හරි ඒ ප්‍රකාශයත්ල යනකත්මද බ ඇතුලු කන්ඩායට පාදලමන් ේති. බවන අහකබද යන්න බෑ මේ එකකට ඉන්න මතත් හදනවා එතකොට අල්පතිවාද ක්ඩයම් දෙක් මච්චක් ගැහවා වන් අන්තිපට එකම දැසි ුරුවමේ යායට හම්බනවාගේකක් කිය දිනය ක හම්බෙනවාග. එතකොට මේ නීතිය ක්‍රියාත්ම කිරීම ඇතුළේ. අර කියන හිතවත්කං මේ මනස්සකං එක්කග මේ දන්නකං එක්ක. පුළුවන්ද අල වැඩික කදන්න. මෙහමයි දැන් ඒකතම කියන්නේ දැන් අපට පුළුවන් නං ඇවිල්ලා විශේෂයෙන්ම මේ රටේ මේ තිබෙන අල්ලස් කොමිසම අධිකරණය. ඔය තින ස්වාදීන කොමිසන් සබාටික ඒවට දේශපාලක්ඥන්ගේ බලපෑම නැතුව වැඩ කරන්න ඉඩ දෙෙනවනං අනිවායෙන්ම මේ ඕවා හරියට වෙයි වෙලාතිර දේ තමයි දැන් ඒවට මේ ස්වාදීනෝ වැඩ කරන්නද නොදනේගනනි දල්ලස් කොමිසම වනත් ඒමනැත්තං අධිකරණයටත් ඒවාගේම තිබෙන නොයකුතා තනවලට දේශපාලත්ඥයන්ගේ ඇගිලි ෙසි මුලනේ හොංගක්කය බේරෙන්න්නේ ඔොන් ත මැදිහත්වමක් කරන්න මතිි ඉගැන ප්‍රසිද්ධම වීඩෝ එකකත්තියෙනවා ඔබෙන අයකයා සනම් ම්කාල් ක ට මටිනම් කම්කර කියනෙන. එකද ඔබ කියනවා බය නඩ විේ න්දීම හන තන් අ අපරාද ිකල නීතිය සබන් ප්‍රීක්ෂ දීම සබද ේශපාල ැතිහත් ීමක් බැ කියල. හි දිගුවක්විදරමං හන්න බ විශවාස කනවාද රැකයා ලබාදීම සම්බන්ධ කාරනාවදී. ශපාලකව මදහත්වෙෙන් නේ ඕන්නන මනං හිතනවා ඒද රැකියාවල් ලබදීමදිත් දේශපාලක්නොගේ මදිවත්ීම අවශ්‍යන අපි අශ්‍ය වෙන්නේ හරි ක්‍රමවේදයක් හදා ගැනීම එක නායගතිමතිඉන්නවා ොයිමතඉන්න ද ඒතුමත් අපිට පෞ්ගේ කාලටක අපියම්යම් ප්‍රතිපත්ති කරුණු ගණයගෙන සාකච්ා කරන. තුමත් අධම්ම ඉන්න ඒ සම්බන්ධව අපි හැම එකටම යම් ක්‍රමවේදි හදන හදන්නන ඒව නීතිගත කරන්න ඕන කියෙ. ත ඒවත් තුළ තමයි දේශපාලඥයන්ගේ බලපෑම අඕම කරගන්න පුලුවන් අපිට සීරසියක් නොවන්නත් යම් ප්‍රමාණයකට අපිට අආවම කරගන්න ප්‍රදේ වැනි ක්‍රමවේද හැි වේතමයි සජයි පනි ගත්තත් හම සජබේ මුල හමනත් සජති පක්ෂයගත්තොත් හැත්ත හේ මැතිවරනසුනමයි ැතිවරණ ගත්තම පක්ෂිකය කෙලින්ම්ම පක්ෂය උදව කරන්න වැඩ කරනය වකාවබල දැන් ඔබට මේවෙලා කියන්න පුළුවන්ට සජබට වැඩ කරා කිය වනත් සුදදුසු කම න මොසේකට හමත්ත දේශපල ික ෙව දේශනක් නැතු. සමාන පිටියක සමාන විදිහර තමයි සජපක්ෂිකයවත් සලකන්නේ සජබා්ඩුවක්කකාවත් විශේෂයක් කරන්නනෑවක කියන්න පුළුවන් ඕය හෙමයි දැන් අප මේ සමාජය තුළ දේශපාලනට සබන්ධ වෙන පුද්ගොලයෝ විධා දහස්මත සබන්ධ වෙන කට්ියා කිට වැඩ කරන්න පුළුවන් ඒගොන රස්සාවක්දටියකේකු වැඩ කරන්න පුළුවන් දේශපාලන ඕූමනාවත්මතේ ගැන මේ සමාජයේති බෙන මේ සිිස්ටම් එක වෙනස් එෙන් ඕනේ යහපාලනයක් ඇතේ නොනිල එහෙම දේශාල තේරු ට ර ර . ොදේවගේ හොඟාක්කයි ඉන්වා දේශපාලනයට සම්බන්ධවෙන්නේ නොයයිකුත් කරනුකාරණ. දැන් ඔබතුමා කියනවා වගේ රැකියාවවල් සම්බන්ධයෙන් සම්බන්ධ වෙන පිරිසගත්වෝ. අපේ රංකාවි දේශපාන තිසය තුළ දිගට මාපු ප්‍රවායක් නයෝක තිමේයාන් වාව තේ ගොල්න්ට වැඩකරපුගට කියයට චන්ද දෙනවා ආරාන්ඩවාම අරගල්ලන්ට වැඩකරපු චන්ද දෙදෙනවා එහම තියනවා එඒහම මනිස්සුන්ගේ බලාපොරොතුත් තියෙනවා. දි ගන්න වගේ බ පොරතු ා ප ් ර හිද දක රාජ සේවයක් ග රා සේයක් ල කා ේර ව මේ කොහෙ වත්තන් න මේක දෙෙදහස් පහලවේද ම ම දන්න විදේනම් එහෙම රාජසේවය ලොකුවට පරව හ ො අපට ේම රැ ව ද ති පර කිය මන්ත්‍ර ර ිට හෙම ලොකුවට මේ රාජසේවට ස්වල්න්න අවස්ථාව ක ප ඔබට පශන හදිර ලකගත කරන්නක. එකන්නේ පක්ෂේක දේශපාලන උොමනාව හෝත් පක්ෂිකයන්ට යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් ලංකාේ රාජ්‍ය සේව පමගේ ඔබතුමාගේෙන කරනාවොත්තක්ක මගේ නමං මං කියනවා එහෙම දේශපාලන උමනාවන්න දේශපාලන පාක්ෂිකයන්වට අවස්ථාව ලබාදීම සොඳහාාව රාජි සේව පිරවීම මම අනුමත කරන්න හරි අපි දස් දහන ජනවා ජීිපිවරන්නන්නේ ගියොත්. ජතිපති ද අපි න්නනවා එකඒක කාලව කෝවානු තියනවා ප ච් වවා එක. මැතිවර නෝල්ද දහරනක දස් පහලවේද තාජුඩීන් ගාතනය පවිච්වය ව ල්ල ටෙක්නැලිකට පැහතගෙනනීම ඒගේ දවල් මාකට්ෙනන එතකොට ඒ වගේ දස් දහන මේ ජනාතිප්‍රතිවරණය කියන්නේ මැතිවරණ මෙහහිුම් වෙනුවෙන් ලංකායි මුස්ලිම් ජන සමාජය ඉතා දකුණු විදිහට පිීඩාවට පත්ච කාලයක් ඒ පීඩාව සම්බන්ධ මොකක් ඔබේ අදහස ඒ පීඩාව කොයිතකම් හානියක් ඒ ජන මනසර කරලා තියවා. හෝදැන්ගේ ඒ ඇත්තටම ඒ සිදධියත් එෙක්ක මත්වය විශේෂයෙන්ම එකඩී ගුදුර බවට පත් වුණන කෙනෙක් මට බෞද්ධලික යම්යම් කරුණුකාරන්නාවට මුණ දෙන්නවන. ඒ පීඩාවට පත්වෙච්ච ඒ වෙච්ච සි ඇතිවෙච්ච සිදියවීමම් ්‍රාශියයක් බැලුවම තවම මමහිතෙනවා. අර ජන සමාජ දෙකට ඒයන්න එකක් ්‍රස්තියානිි ප්‍රජාවට විශාලහානියක් වුණා ඊළඟට ඒ සහරාන් ගිත්‍රියා කලාපෙව්ඩ ඊළඟට ඒ ක්‍රියා කලාපයව්ඩ මුස්ලිම් සමාජයට විශාල ගැටලුවට මූුණ දෙන්නවුුණා දැන් අපිට බලන්නවට රටක් හැටියටත් තවම ඒ වෙච්ච සිදිවීම සම්බන්ධව අපේ රටේ ජනතාවට සාධාරණත්වය ඉෂ්ට වෙලාන්න. අප ඒ ක්‍රියාවලීදයනවා මේ දොස්තර සාෆි සම්බන්ධව වෝගේ. අපි බැලුවම ඒක බ්‍රල්ලක් වගේ ස්ුනාමයක් වගේ මොතක්න. සජබෑය ඒ මොහොතේද එක පුදගලේ කොසෙන් සාපි සම්බන්ධවනෙමේ. ඒ ජාතිවාද රැල්ල එදෙහිව තමන්ගේ මදිහත්ීම ස්්කර නත්තන් ත වට එක් ජාති ප එතකො එක් ජාති පක්ෂය එ නොට ම පාර්ලිමේන්තුව තුළල දිගින් දිගටම සා පිට ෙනපපු චෝදනාවල්ට විරදම ගතාාරළන්න මට මතකයි මම වාග නම් සමාජයෙන් පිට පිට පර්ලිමේන්තු අපේ හිටපු මන්ත්‍රවරු ඒදවස්ොල යම් න්තරියවරු පිරිසක් කහළලා පාර්ලිමේන්තු ඇතුළේ. නමුත් මම හිතනවා පක්ෂයක් කැටිගට ඒ ජාතිවාදී රැල්ලට මූනදීම සඳව් ගත්ත ක්‍රයාාමාර්ග. නම් ්‍රණාවවත් නෑ මොකල මට මතකයි, මම කණ්ඩයම් රැසීම තුොලද විශේෂෙන්ම මේ සසාහරන්ගේ ප්‍රහාරයට පස්සේ ඇතිවෙච්ච සිදුවීම එක්ක ම හම් දිගින් දිගටම වාද්‍යවාද කර නායකත්ත්‍යය ඇත්තෙක්. මේ මේ මෙහෙම ගේයොත් ලොකු විශාලාහ. මේ හානික් මේ රටේ සිද්ධ වෙනවා වහම ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ.ඒවගේම පක්ෂයක් ඇතිටත් ඒ මේදා මේ ප්‍රතිජාන පෙරමුණ මේ රට්්‍ය තුළ ඇතිකරපු ඒ ජාතිවාදී රැල්ලට මුහුණ දෙන්න පුළුවන් වූ ඒකට කවන්ට කරන්නේ මනත්තන් ඒකට නැවත ප්‍රතියුත්තර දෙන්න පුළුවන් වූ. වැඩ පිළිවෙලක් එදා තිෙන වැඩ පිළිවෙලක් තිබරුණ ඇති උගමනවවැ තිහිද හැකියවනද ට තෙන්නේ ූමනාවඇ හැකියාව නැති කියෙන මම දන්නේනෑ නමුත් මට එදා තේරුණදේ තමයි පක්ෂය පැත්තෙන් පිළිබඳු ගත්තාව ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නෑ සමාර්විට සමාහරය බවෙන්නත් ඇති ඒවට විරුද්ධව කතා කරන්න මොකද තකොට ලොකු රැල්ලක්කාවනේ යපු හිද හොඟක් අය හිතන්න ඇති නිශ්බ්දෝ සිටීම තමයි. මද කියල කියනක නමුත් ම ඒක දිගින් දිගතම මට මතකයි කන්ඩෑ ම් ්‍රස්සවීමමලදදි ම දර්ක විවාද කලා අපේ මන්ද්‍රියරුවා ඒනායික පක්ෂනායකත්්‍යයත් එක්ක. නමුත් මත් ඒේවෙලා සෑහීමකට පත් වනේ මනෑ ගත්ත ක්‍රියාමාර්ක ඉතාම ප්‍රමාණත් මදිී. මීට වඩා එකට මෝන දෙන්න පුළුවන් ශක්තිමත් විදිට මෝනදුන්න නම් සමාර්ට ජාපති මැතිවරන්නේ අපි දින්නත් තිබුණ. අපි ගත්තුොත් ආගමික සහ වාර්ගික පදනමින් පක්ෂ බිහිවීම. සිද හගගේ දසක හි පේ පරාගත්තම. ඔබි ද කොම දක මිනිස්සුන්ගේ දේශාල නසරේ බලපෑ ඇතිකරන්න ික ලපම ලංකාවේ දේශපාලනය විශේෂයෙන්ම හදලි සටින් පස්සේ අපිට රට වෙන තැනකට ගෙනයන්න තිබුණ අවස්ථාවත්තමයි. නමුත් ඒ හිටපු නායකයන්ට කාටවත් හොමනාවත් තිබුණ නෑ. මේ රටේබේන ප්‍රධානම ප්‍රශ්නය වන ජනවාර්ගික. ගැටලුව හා ජාතීන් අතර තිබෙන ප්‍රශ්නික විසඳග නිස්සහට යන්න. ඒ පාලෙන් කාලට වෙනස් වන. එක පක්ෂ කාණ්ඩුව ඉන්දලලා ඒ විසඳනකට අනි පක්ෂය එක විරුද්ධ වෙන ඊරට ඒ විුද්ධ පක්ෂ ආ්ඩු හඇදලලා ඒගුල්ල විඳන් නත්සා කරනකට ඒ පක්ෂේ වි පක්ෂයන්ඳගෙන ඒ විුද්ධන. මේගේ දේශපාලන සෙල්ලමක් තමයි අප දිගටම අපි දැක තියෙන්නේ. තම තමන් බලයටඒම සඳහා මේ පාවිච්චි කරලා තිබෙනවා. ඇත ජාතිය ආගම කුලේ වෙන්න පුළුවන් බාසා වෙන්න පුළුවන් බලටම සඳහ. ඉති ඒක තුළ මට මම දකිනදී තමයි ලංකාවේ මේ නායකත්වේයට පත්ච්ච හමැකෙනාටම මේ රට දියුණු කරන්න ඇත්තුවමනාවක් තිබුණ නෑ. තිබුණ එකම ඕෝමනාවක්කා බලය ලබා ගැනීම සහ මේ බලය තමන්ගේ ල ුව හමද ්‍ර ාමක ව කරන්න කියනෙ එක විතරයි ඒ නායකන්ෙ තිබුණු ඔලු වෙ තියෙනවා තිබුණු හදාස. එහෙම නැතුව ඒගොල්ලෝ ඇත්තනව මේ රටේ ජනත වෙනුවෙන් මේ රටවෙනුවෙන් ඇත්ත හමනාවක් තිබුණු අනම් මම ඉශසාවාස කරනවා මේරට මීට වඩා හොගක් ඉස්සරහට ගීල්ල. අපි දකිනවා ස් ල නි ස න න ේ වෙන මුස්ලිම් නායකව. නි පක් ප ් සිංහ ං න. කන ख ති බැලු බැල් තියන එක. ඔබට අනුව මුළ ශ්‍ර ලාක පශ් පි බඳ ිය න පශ්න පිළි ඳ අබෝධයට ගත්ත වබෝධ දේශ පාලක ඔබට න්න මන ප කර ොද. ඔබ ැන තිहाස इतिहा से हो තमा න පක්ෂේ हो आගම තිීවने ක නැතුුව ොදේ මිනිස්සුගේ පශ්න देखපු. ඒ එහම ේශපා ලක් කීප න න්න වට ම් ශයන් කියය පාසුයි ප සු හි න කි වත් හ පාඩු නෑ තින් ම දැන් ම දේශපාලක්න ැටියට පාඩුක් නෑ නමුත් මහිතනවා විශේෂනද වාමාංශයක දේශපාලනේ තුලද මොත් මත් ආරබවනේ ම දේශපාලන වම් වමන් ඒක තුල ම දක් හ ගක් නෑයි ක හිටිය ව ගේ ප්‍රශ්න ව කෝ ඳන් න. ගම්ාදට ජාත ද ට ද ක් ි නම් කියන්න ඒක ගේ කරන වික්‍රම්භාව කරනාරත්න මැත්තුම එතුමාගේ විශේෂයෙන් මේ මං කියන්නේ එතුමාගේ දේශපාන ජීවිතය තුල දිගටම එතුමා පීහිට මේරටටේ ජාතික ප්‍රශ්නිමි සඳන්න ඕන මේ බලය බිදීම තුළ හ මේ ජාතියන් අත සංවිධා වැති කරන්න පුළුවන් වෙන්න ඒ අදා සුලිගන මතේ. ඒක මර්මා මතකයි අසුව අතාසු නමේ වගේ කාලේ. විශේෂෙන් පලාස් සභවලට විරුද්ධව මේ ආපු දකුණේ ඇති වෙච්ච ඒ විශාල කැරැල්ලත් එක්කත් ඇතුමාන් නොබියව ඒ අදහස වෙනෙන් පිනීතිය. ඒේගේ බැයි ඔබ කියන පුදගලට පාර්ලිමිටතු පාර්ලිමෙන්් එක තම තින ප්‍රශ්නය ගොල්ලන් ති රටේ නතාවගේ බලයක් ආකර්ෂණයක් ගන්න බැරි නාක බවට ගොල්ල පත් වුණ. ජනතාවගේ ආකර්ශණය නායකෝ ගත්ත යම්නායකය ප්‍රමාණයකුත් යමුත්සායක තිබුණ මෙරටේ ජති ප්‍රශ්න විසඳදන්නඕනක. නමුත් එතකොට මංකිවේකතමයි විපක්ෂ ඉන්න දේශපාලන පක්ෂ, ඒවට විරුද්ධව ක්‍රියාකිරීම නිසත් ඒවා අතෑල දාලගියයා. නමුත් ඉති අප හිතනවා ඉදිරියේදී අපේ සමග ජනබලවේගේ තුළ. ඒවැනි තත්ත්යක් ඇති නොවී වැඩ කරන්න පුළුවන් පසබිීමක් අපි ගොඩන කල තියෙනය කියලම විශවාස කරන. ආගම සහ රාජ්‍ය අතක සම්බදධය කොම මුජු හිතන්නේ කොයිගේ මට්ටමක තියෙන්නවන ම හිතන්නන්නේ ගමයි රාජ්‍යයි අතර තියන සම්බන්ධය අපි ගත්තමේම ර්‍යවාගම සම්බන්ධ කරගන්න අවෂිථාවයක් නෑ ආගම තමන්ගේ. පෞද්ගලික විශ්වාසයක්කුඩ යන දෙයක්. ඒකට අවශ්‍ය පහසුකම් ලබාදීම හා ඒකට අවශ්‍ය දේවල් තියෙනවාන ඒක රජාන් විසින් කරලා දීම මං බරදක් කැට දකින්න. නමුත් රාජ්‍ය අනවශ්‍ය විදියට ඒවට මැදිහත්වීම මංහිතන්නේ නෑ රටක ඉදිරි ගමනකට පාලකයන්ගේ ඉදිරි ගමනකට ඒ තරම් සුබදායයි වැඩක් අපි දකිනවා අපේක්ෂකෝ තමන් වෙට චන්දගෙන එෙන්න්න ඕුන්ට තිරන් තුළුම් පුොටික් පාසල ඉළඟට තමන්ගේ උපන් ප්‍රදේශය වගේ දේවත් එහෙම ගත්තම ආගම කියන එකත් එහෙම ජනතාවගේ කැමැත්ත තමන් වෙට ගණ්ඩ පවිච්චක උපක්ලමය. ඒ උපක්ලමය උක්ලමයකට පවිචිකිව සම්බන්ධ ඔබම කදී. ඒක ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ අපිට පේන්ඩ තියෙනයක්නන්නේ මද ලංකා තරැන දක්නවාසයාවේ ටවල් ොල දේශපාලනය කරනනායකව හැම එක්ෙනම බෝය කියවපු දේවල් සම්බන්ධ කරගන්න මොකොද අපේ රටවල් ලොල මිනිස්සු දේශපාලිනයකව ඉතාම ඉන්න අපි බැලුවොත්තේම සවිං්ඥානයවීම දේශපාලනය තේරුම් ගැනීම පිළිබඳව ගැටලු තියෙනවා. එතකොට මිනිස්සු වෙන වෙන ක්‍රම දේශපාලක්ඥන් භාවිතා කරුණු එමිනිසුන් ආකර්ශණය කරගන්න. ඉතිං මම හිතෙනවා ඉතින් ඒක දේශපාල්ලක් යන්ට නං එච්චර ගැලපෙන්නේෙ නැහැ. මොකොද මිනිස්සුන්ට ආගම පාවිචි කරලා එමනතන් ජාතිය භාවිච්චි කරලා තමන් වෙතර මිනිස්සුූ ඇැද්දාෑ ගැනීම දේශපාලන කරනායට මමනං හිතාන්නන ඒක තුළ අරබූදක කාආරිතත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. මකද අන්තිමට ඒවා පාවි තමන් නොදැනුවත්ව ඒ පාවිච්චි වෙනවා තමන්ගේ බලය රැ ගැනීම සඳහාත් අන්තිමට ගේල්ල ආගම ජාතිය තමයි පාවිච්චය කරන්න. පේවා අනන්තත් ප්‍රමාණ ඉතිහාසේ පුර අපි දැකරලතිය.ති මහි තනවා දේශපාලක්නයෙට ඒවා තරම් සුදුසු දේල්නමයි කියනෙක්. හ අපි ගත්තම මේ. ක ආගම් ිහිවන්න මනිසුගේ අධ්‍යාමි වවදන සඳහනය ගන අභ්‍යන්ත්‍ර සාමය හදන සමාධානයහදන් හැබයි මෑත කාලන අපි දකින්නම ආගම් තමයි ගැටුම් බලට හේතුවෙන්නේ ආගම නිසාතපයි මිනිස්ුබදන්නේ තමන්ගේයාගම උත්කෘෂ්ටයි තන්ගේයාගම ම ඉහළම කියලා හිතන හිතවිල්ලෙන්. තවත් ආගමකයන් හෝ ආගම් සම්බඳධව ගැතුමකට යමම්බන්ධව කියන සියල ගම්බන්ධම යහන්න කරේ උසස්ම එක අපේක කියෙලා හිතන එක ඇතුළේ බිහිවෙන බෙදීම සම්බන්ධ ඔභ්‍යදහස්න. ඒක ඇත්තරම දැන් අපි බැලුව රූකෙදන හැමආගමක් මිනිසාගේ අධ්‍යත්මක දියුණුව මිනිසා දියුණු කරන්න බිහිවෙච්ච ආගම තමයි තියෙන්. තොරදන් ඒ ආගම්මල කිසිමමාගමක කියලනෑ අරගාගමට විරුද්ධෝ සටන් කරන්න මේ ආගමට විරුද්ධෝ සටන් කරන්න මේක යටපත් කරගන්න කියලා ඒම කිග මුූලි ඉගැන්වීමමල කියල ඒම දේශනාාවල කියලනෑ එතෝට ද අපිට පේන තියෙනදේ තමයි යම් පිතිසක් ගට්ටන නිර්මාණය කරනවා. ආගම් අතර ජාතිීන් අතද. ඒ ගෙත් ගට්ටන නිර්මාණය කරන පස්සුවීම අපි හයල බැලුවත් ැලුවොත් ඒ පසවිමතියෙනෙත් බලය තමන්ට බලය. ලබා ගැනීම වෙනුවෙන් යම් යම් ගට්ටන යම් යම් ගැටලු අර්බුදුකාරීතත්වයන් නිර්මාණය කරන ඒමනතුව කිසිම ආගමක ආගමික නායකයන්වත් අහරයක්වත් නෑ එන කොටාගන්න ව ඒ ගැටුම් නිර්මාණය කරන මේ මොතේ අපිට පෙනී පේන්ද තියෙන ආගමේ නෝජිතයන් උන්ටරන් ඒ සම්බන්ධ ආගමිකයන් තුළෙයි දැනුවත්බාවයක් නැත්තේ. ති මංහිතානය ආගමික නායකයන් මේ සම්බන්ධව යම් සාකච්ඡාවක් එම නැත්තන් යම් කතිකාවක් ඇති කළ යුතුයි මම කියයන්නේ මේ ආග ආගමයි දේශපාලක්ඥා අතර තිබෙන වෙනස සම්බන්ධ. ද හොඟාක් දුරට ඔය ආගමික ගැටු නිර්මාණය කිරීමේ පිපස්සේ තින්නේ දේශාලඥෝන තමන්ට බලය ලබා ගැනීම. හරි. එතකොට ඒ සම්බන්ධව ආගමික, නායකන්ඒ ආගමඉන්න දේශනා කරන නායකින් ජනතාව දැනුවත් කිරීම ඉතාම අවශ්‍යයි මේ ගැටවලට අවුවෙන් එපා මේවා දේශවාා ලක්නයෙන් විසින් බලය රඳවා ගැනීමවා බය ලබා ගැනීම වෙනුවෙන් අපි ෝ පාච්චි කිරීම එක තම හොඳොමදේ දොස්තර ශාපිගේ ප්‍රශ්නේදී. අපේද අද වෙනකොට ෙිදර වෙලා තින හෙමක් නැ කියනෙ. නමුත් එදා සිංහල සමාජයේ තුළ ලොකු බීතියක් ඇති කලා දුස්තර ශාපි සම්බන්ධව කරුණු කාරණාමුල් කරගෙන අන්තිමට දස්තර ශාපිටීත රන්නෙමේ සාමානයෙන් මුස්ටිම් දුස්තරවරෙක් ලඟටවත් සිංහල කාන්තාවක් ගියනැහ බයවනා. ඒ තරමට දේශපාල්ලක්කින් මේක මෙහෙ වූවා. අවසානයේ මොකදනේ අවසානයේ ඒ මේවල ඒ ලොකූ පදනමක්හදල අන්තිමට ඒ ගෝටාබේ රාජපක් සමාහත්‍යයාගේ ජයගලාානය දක්වා ඒ ශාෆිගේ විරෝධය අරගෙන ගියා. ඔබ හිතනවද ද සහරාන්ගේ ප්‍රකාරය හුද කලා සිදුවීමක්. දෙ ඔබදකිනවාවද හමනැත්තං ඇත්තව මේ ජාතිීනතක යම්යම් අප්‍රකාශිත වගේරයක් හිතේ තිය නද මේ මිනිස්වත්ලි නෑ මසාහරන්ගේ ප්‍රහරිය මම කින්න එකඒ එක එක බලය සඳහා මේ ඔපු ප්‍රහාරයක්ක එක අපිට පෙවුණනේ අන්තිමට ගෝට විරාජ පක්ෂ මහත්්‍යයක්කි තන්ද කැම්පෙන්න්නේගේ සම්පූර්ණයම ගොඩ ගිය සසාහරන්ගේ ප්‍රහාරයක් එක්ක ඒ ඒනේ ඇත්ත කතාල් ඉදිං ඒක ඇත්තටම බලය සඳහා මේ ඔපු ප්‍රහාහරයක්ක බයල සඳහා මේ ඔපු්‍රහරයක්න්නද තමයි තාවම ඒකේ ඇත්තනත් හොයයාගන්න දැරිවෙලා තියනෙ. පාලිේන්තිේ මං හොග කරුණුකාරණා ඕ ගැන කි්වා ම ප්‍රශ්න ැව්වා. යමු ඒවල්ටවත් අධ වෙනකක් උත්තරවත් ලබාදීලන. ඒ එකොට දැන් මේ ඩුව විභාග කරන ආකාරය පිළිබඳ අපිල් ප්‍රශ්ණ තියෙනවා මේ දැංවය සාරායන්ගේ බෝම්බය සම්බන්ධව සැවෙෙලා සැකකටයුත්තු මේ අයව දාාලතිය නඩු සම්බන්ධ. ති ඒකෙදී මේ නඩුවලට කිසිම සබන්ධයක් නැති අය වගෙනල්ලා සාකිිකාරය කර තියෙන. හරි ඒසා කාාග්‍යවමනාවට දේගොල්ඟ සාකකාරයෝ කරය ල අපි දන්නත් නෑ. එතකට මේක පේනවා මේක යටපත් කරන්න යම් අදශ්‍යමාන බලවේගයක් තවම වැඩ කරනවා. එක තැයි මංකේ මේක පැහැදිලිවම කතාවක් නෑ බලය ලබා ගැනීම සඳහා ධියත් කරපු මේවා. අපි නාකත්ව සම්බන්ධව ගත්ත ජිව අප පේනවා මේ ආසියාතික කරටවල් විශේෂයෙන් දැක්ම වැඩපිල්ියලරත් වඩා නායකරි ප්‍රතිදූපය තමයි ඉස්මතු කරන්නේ තමන්ගේ කනවට බලයගන්න. තමන්ගේ කඳවතර බලයගන්ඩ නායකයාගේ ප්‍රතිවූපය ඉස්මතු කිරීම හරහා සිද්ධ වුණු විශාල වසන අප දකින ලංකා ඉතිහාස පුොලා එකන පුදගල ේන්ද්‍රී දශපාලනක ලෙස පුද්ගල ේන්ද්‍රී දශපාලක නායකයා න්ද්‍රරගත දේශපාලය සම්බධමකක් ඔබ දහ දැ මෙහෙම අපේ වගේ රටවල්ලොල අනිවාර්යෙන්ම නායිකයා ප්‍රධානකොට දේශපාලන ප්‍රවාය තුළ, නායිකයා විස්මතු කිරීම එක සුභාව සිද්ධ වෙන දෙයක් නෙ අපේ රටවල්ලොල. ති නායිකයා කියන පුද්ගලයා යන් ශක්තිමත් යම්. පිල්ලක් එ එකක සිටියුතුයි කියනක අනිවාර්යයි. තිං ඒකම නායකයායටට හොඳ කණඩායමක් තිබින්න තෝ නිමුමෝදේ නායකයාටම බෑ හමදීම කරන්න නායකයාබලේටාවයි කිය ලොකම් ප්‍රශද නෑ. ඒද නායිකත්්‍යයත්තෙක්ක වැඩ කරන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඔවසතුව තිබි තිබියයවිති. අසාන වශයෙන් කණඩායම තමයි. බලයට පත්තෙන්න්නත් ෝනේ මේ මේ ගැටලුවල්ට විසුම් ලබාදීම මේ හැකියාව තියෙන්නේත් කණ්ඩායමකට නමුත් අපේ රටේ හා මේ දකුණවාසියාවේ දේශපාල සංස්කෘතිය තුළ නායකත්තය කියලා කියන්නේෙත් ප්‍රධාන සාක බවට පත්තෙලා තිවෙන ඔබ හිතනත් ඔබේ පක්ෂය තුළේ ඔය කියන කණ්ඩායමකට බලය ගැනීම සම්බන්ධව ප්‍රකාශද වෙලා තියන යුඩ සමානවත් කියලා ක්ේ පක්ෂේ තුළ බැලුවොත් අපිට කණඩායමක් කැටියට අපි දැනට වැඩකරගෙන නොයි කියනෙ අපිට වඩා පහැදිලි වෙනවා විශේෂයෙන්ම යක කණඩායමක් හරි වැඩ කිරීමටත් වඩා මේ ක්ඩායමටම යහි බලය ඉල්න්න. කිය හ එහම කිය තම තියෙනවා අප අපි අපි අපේම අපේ ප්‍රචාරයන් තුළ අපේ කතාවන් තුල අපි කියන්නේ සදිි ප්‍රමදාස ප්‍රම කණ්ඩෑමට බලය ලබා දෙන්න කියන අපි අආදාසී නතකොට ඔබ හිතන විදිහට නායකෙක් සතුවේතු සුවිශේෂීමම ගුණනාංගමන දේශපාල නායකෙක්ක තියෙන්නෝ දේශපාල නායකෙක්ට තියෙන් ඕනේ සුවිශේෂම ගුණාග මමයි මම හිතන විදියට ඔහුට දැක්මක් තියෙන් ඕනේ බලපිළලෝොලක් තියෙන් ඕනේ ඒළඟට කණ්ඩායමක් එකතුකරගෙන වැඩ කරන්න පුළුවන් ශක්තිය කැපෑ සිියයක තියෙන්න්න ඕේ. මම වෙනුවට අපි කියන එක අපි කියවා සංකල්පය ඒ කොච්චක වැදගත්ත. ඒ ඒ ඒකඒ හොකක් වැදගත් මම වෙනුවට අපි ඒක තමයි්ඩය කණ්ඩයම් හැඟීම පිළිමිඹ වෙන්නන්නේ ඒක තුළ ඔබ විස්වාසක ඔබෙනනායකයා තුළේ අපි කියන දහසර නව අපි කිය දහසේ අර්තය. ඉළඟ අපි දකින කරණාවත්තමයි මේ තමන්ගේ ප්‍රතිවාදියාට සොකීය මතය දගනතිය අයිතිය. එකි ගත්තුත්ම LTය එක දම්ම ගත්තම ල්ක අයුදෙන් තමන්ගේ ප්‍රතිවාදියාාව ගාතනය කරනු. ඉළඟ අපි ගත්තුත්හෙම ලකුණේ දේශපාන්්ඩෙදී මතවාදීමේ වශයෙන්ට මඩ ගහලඉ බද කරන්නවා. ඔබේ මතයට එක නෝවනත් ප්‍රතිවාදකරට සොකය මතේ ගනය අයිතිය සබන්ධ බරතිය අදහසු කක්ට අනිවාරම අයිතිය පිගන්න කනෙට මගේ මට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ තියෙන අයිති පිගන්නවා නහෙමනතු ඉතිංන්නේ ෆිස්ටම කියන්න බෑන. ඔබේ පක්ෂය තුළයිති තියෙනවා අයි තු අපි පක්ෂය තුල යම් හැමකාරණ පිළිබඳ සාකච්ඡා කරලා තන්දු තීරණ අප අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. මගේ අවසාන ප්‍රශ්නය අපි දකිනවා මගන් කසු කුසුවක්්‍යයනවා සජය යම් පිරිසක් පන ලික්්‍රම සිහජනාතිපති වගේ අ ට යාමට නෙමටයි කිය. හෙම ගියොත් සජබයට ඒක කොහොම බල පාරි ඔ ඒෙම කසුකුසුවක් යන් ගක් කල්ලින් දන්න යනවා නමත රංචනනාරය යනවාම මේ අයනවයි ලක් නම කිව්වා තාවම කවරු ගේ පාටක් ගියොත් හ ම කියනන්නේ බ මට නැවතහම් නවස්ථාවයි ප දන්නන ඒ එකක සජබේ දේශපාල නයට ඒ කොහොම බල පායිද කියන මගේ උදාහරණ මයි එක නට ටපයි එහම එහම ඉතින් මට මට තේරෙන්නේෙන එ මේ මොහොතේ එහම අයි යන්න කියන එක. යන්න මොකක්කරි දෙයක්තියෙන්න්නේ පැයි න ඉති මේ එහෙම යන්න මොකල් දෙහේතුව. ම හෙවත් මේ හොත අන්ුවට යන්න අනමතික මක් ගන්න අපි තාව කිය හැගගේීම ත ගත්තම තියක් විදි ට හැගේ මක් ීව මනිස් ුන තකොට ම සි ජනාදීපතිව වක මගේ පක්ෂ අය දට හු සම්බන්ධව තින මොකක් ෝෝ කෝ නයි එකක් බලපානාවන්න බයිදමේ කතාවට. න මෙහෙමයි දැං ද දැන් මට නං හිටන විදිට දැන් ආන්ඩුවත් එක තුව න අනන් මොගක් කරි. දැන් කාරර්නාවත් යෙන් ඕන එක්කො එනක් ඇමතිකමක් ලැබෙන් ඕනේ එ ඔබහිතනවාද යන කවර අන්න්න ඉන්න ොනගේ කවරුවත් ඇමතිිකමක් නතුව ගේිලාන්ඩුවට ඉදී කියලා ඒ මහිතනවා බ මමත් මමයි තන්න එහෙම කවරුවත් ඉඳී කියල අවසාන වශයෙන් ඒගොල්ො කවර අන්න තීන්දු කරනු න ඒ ගොල්ලන්ට යම් කිසි ආකාරයේ වර ප්‍රසා දෙයක් ලැබන්නනේ ොටේ වර ප්‍රසාදය ලැබුණනොත් සමාරය විට යම් යන්න පුුවන් පිරිි කියන්න පුළුවන් අප ප්‍රශ්නකක් අපි වත් කියැන ඉලක්ට ගතකර වර ප්‍රසාදයකට හෝ තමන් දැම වනල්ලික් ම සිංහ විරුද්ධ හඳපු ක අඳූ. හවෙතර නැවත කෙනෙක් න්න හිතනවා කියට කියන්නේ මේ හදපු හඳුත සම්බන්ධ මේ ස්ටේබල් ද කියන්නේ ම ඒකත මරට යන ප්‍රශ්න ඇයි මෙච්චර ඉක්මනටම මේ යන්න හිතෙන්නේ දැක් දැන්ක් මකක්රරි කරුණුකාරනාවත යන්නේෙ පැ දම්ිට පේනවා අනිල් විික්ර සිංහ මැත්තුම තාවමන්නේ පොහොට්ටුවත් එක්ක සහයෝගෙන් වැඩකරන තත්වේක. හරි. එතකොට එහෙමති දී දැන් ෝයතන බෞතර බලයාතියන්නේ පාර්ලිමින්ති පොහොට්ටුවට. කොටදයි ඒ ල එක්ක ගිල්ල මකදද එකතුවීමෙන් ලැබින ප්‍රෝජනය දේශපාලනික. ති මටනන්ගේ ම එකක් තේර න ි සි ත ේක වර එක තු යි කිය ට න මති මක් ලැබි ංන් විස්වා සබන් පශ්නයක් හන්න. ඔබ හි ල රටේ. රජායක න්න සජි්‍ර දසක. මහිතනවා සජිපේ දස මහත්තය ෙන්න්න න කියනද දේහින්ද ම සද් සබ සජබය එක්ට වැකරන යහිද නැ හ . හිතවතුනේ තවත් මෙවැනි සංවාධයකින් තරත්්දවසක හමුයමෝ.